मोहक्खयो निब्बानम्। समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं। धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए अपगे शास्त्रु सम्मा संबुदुरजानन वहन्सेट अपगे नमस्कारय वेवा। पिन्वत्नी मे जीविते ऐतुले ओगुलंग देंग विमसन क्रमयट ओगुलंट दुकमतम बहगांडाई वेन्नी। मे गतवन जीविते ऐतुले ओगुलु गानुदेनु करन रटावट ओगुलु बैंदीच्च विधियट दुकम इसराट बलापुरुत्तु इंडाई तीयेन्नी। ओगुल्लू आस्वादयक बलापुरुत्तु वेनवा। ओगुल्लू यम किसी आस्वादयक अपेक्षा करनवा। नमुत मे लोके आस्वादे कियन्नी बहुम स्वल्प उपावतीन देयक्। आदीनव तमयि गोडाक् तियेन्नी, दुख तमयि गोडाक् तियेन्नी। तोर ई तत्त्वय अपि ताम होंदिन अवबोध करगन्न ओन। ताम होंदिन ई तत्त्वय तेरुम गन्न ओन। දැන් අපි අපේ ජීවිතය ඇතුලේ අලුත් ඉලක්ක හොයාගෙන යන්නේ ආස්වාදේ හොයාගෙනනේ. මිනිස්සු ලෝකයේ අලුත් ඉලක්ක හොයාගෙන යනවා, අලුත් දේවල් හොයනවා කියන්නේ යාගේ ආස්වාදේ වෙනුවෙන් ඒ කරන දෙයක්. ඒ කියන්නේ අපිව සම්තෘප්තිමත් කිරීම පිණිස තමයි අපි අලුත් ඒවා හොයන්නේ. ඒ හොයන කොම අනාර්ය පරිේශණය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ හැම තැනකම දුක තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ බැඳෙනවා කවුරු හරි කෙනෙක්. අපි හිතමු තරුණේකුයි තරුණියකුයි විවාහ වෙනවා කියලා. ඊට පස්සේ විවාහ වෙච්ච දෙන්නට බලාපොරොත්තුවක් තියෙනවා, මේ අපිටම කියලා අපිට දරුවෝ ඉන්න ඕන කියලා. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් දරුවෝ බලාපොරොත්තුෙන් දරුවන්ගෙන් ආස්වාදයක් ලබන්න හිතනවා. इस दारूत लेना अम्मा तात दारू तुंदी किन्नोकी लिता इतने आगे पावली पास दिना इतने आगे मुल जीवित में पास दिना तुले वटिना कम दीला ये गोलांगे जीवित गातवे यागे मुल लोके में पास दिना है बेई ए पास दिनागे निकने कुट हाथर दिन वियोवे दुख दरा गांडो स्थिर अनीत ऐ पास दिना इक्कीने कुट अनिवार्य हतर दिन मरणीय वेदना दरांड विनो पावले पास दिन इक्कीने कुट स्थिर हतर दिन अहिमी वीम दरांड विनो देवगोलंगे थमांगी जीवित हरल बलांड मगे लोके मगे पावल मगे मम असीमांतिक वटिनाकम दुर्न आयगे प्रमाणीट मट इसना दुकनांग लभिनवा कीन दकींद पस् दिन हतर दिन कहिमीवी मे दुख याट दरांड विनो ये पस् दिन इक्कीन कुट तुंदन दिन्नी विधिट तव तव आयट अहिमीवी मे दुख दरांड विनवा हे भाई स्थिर ओगलंग लोके खड़ा वेटने का एक ए, 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 ए लोके स्थिर खड़ा वेटनो එතකොට ස්ථීර කඩා වැටෙන ලෝකයක් ඇතුලේ තමයි අපි වැඩ කරන්නේ. ඒ කඩා වැටෙන ලෝකයකින් ආස්වාදී හොයන එක තමයි සාංශාරික අසෘතවත් පෘතග්ජන භාවය කියලා කියන්නේ. අසෘතවත් පෘතග්ජන භාවය කියන්නේ නෝකට. එතකොට මේ අසෘතවත් පෘතග්ජන භාවය ඇතුලේ වාසය කරන තාක්කල් පින්වත්නි අපට අරබුදේ හිමමයි
එතකොට දැන් මේ ඇතුලේ අසුරුතවත් පුතග්ජන භාවයේ ඇතුලේ අර බැඳිච්ච දේවල් වලට අපි වටිනාකම දෙනවනේ. ඒ වටිනාකම දෙනකොට බැඳිච්ච ලෝකෙන වටිනාකම දෙනකොට අපේ ඇතුලාන්තය තුල පින්වත්නි කෙලෙස්ම ගොඩ නැගෙනවා නම් ඒ කෙලෙස් ගොඩ නැගිච්ච තැනක අපේ අභාග්‍යමයි. ඒ නිසා තමයි මහණෙනි පුළුවන් තරම් කෙලෙස් නිරුද්ධ කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ වදාළි. රාග දේශ මොහයන්ගෙන් තොරව තමන්ගේ අභ්‍යන්තරයේ සංසුන් කරගන්නේ කොහොමද කියන සාකච්ඡාවට මහණෙනි වහවහා ඉන්න කියලා බුද්ධ දේශනා මතු කරන්නේ ඒකයි. මොකද අර බැඳිච්ච ලෝකයේ ආරම්භය බැඳිච්ච ලෝකයේ පදනම් කරගෙන අපේ අභ්‍යන්තරයේ කෙලසුන් හැසිරෙනවා නම් ඒක හරියට සල්ගහක පිළල හැදුනා වගේ. සල්ගහේ පිළල හැදුනොත් ඒ පිළල ඉක්මනින් අයින් කරලා දාන්න ඕන. නැත්තම් සල්ගහ ඉවරයි. භාග්‍යතුන් වහන්සේ මතක් කළා හරියට සල්ගහේ පිළල හැදුනහම ඒ පිළල හැදිච්ච එක අයින් කරගන්න දක්ෂ නොවුනොත් සල්ගහ විනාශයි කියලා මතක් කළා. අන්න ඒ වගේ පින්වත් මහණෙනි තමන්ගේ අභ්‍යන්තරයේ තුල කෙලෙස් ඇති වෙනකොට සිහියයි නුවණයි පාවිච්චි කරලා ඒකට අපි කියනවා සති සම්පජානකාරී භාවය කියලා. ඒ දෙකම පාවිච්චි කරලා අර අභ්‍යන්තරයේ තුල හැදිච්ච කෙලෙස් ටික නිරුද්ධ කරන්න ඕන. ඒ කෙලෙස් ටික නිරුද්ධ කරගන්න අපිට බැරි වුණොත් ප්‍රශ්නේ එහෙමමයි. ආයෙත් සසරට වැටිලා සුපුරුදු දුකත් එක්ක ඕගොල්ලන්ට ගනුදෙනු කරන්න වෙනවාමයි පින්වත්නි. සුපුරුදු දුකත් එක්ක ඔයගලන්ට ගනුදෙනු කරන්න වෙනවා. මොකද ඔයගලන්ට මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ අරමුණු මුණ ගැහෙනවා. විපාකයක් විදියට අරමුණු හම්බ වෙනවා. ඒවා ඔයගොල්ලෝ උත්සාහයෙන් කරන ඒවා නෙමෙයි. දැන් මන් රූප බලන්න ඕන කියලා හිතාගෙන කවුරුවත් රූප බලන්නේ නැහැ. මන් දැන් සද්ද අහන්න ඕන කියලා හිතාගෙන ශබ්ද වලට කන් දෙනවා නෙමෙයි. ස්පර්ශ වුණාම ආරම්මන එක අපි අභ්‍යන්තරයේ ගැටෙනවා. අරමුණු හැප්පෙනවා. ඒකට අපි කියනවා ස්පර්ශය කියලා. අරමුණු හැප්පෙනවා. මේ මං කතා කරන ශබ්දයේ තියෙන නිසා ඕගොල්ලන්ගේ කනක් තියෙන නිසා එහෙම මට්ටමිනවා. ඒක ඕගොල්ලන්ගේ වසඟයේ තියෙන එකක් නෙමෙයි. ඕගොල්ලෝ හිත හිත අහනවා එහෙම නෙමෙයි. හිත හිත බලනවා එහෙම නෙමෙයි. ඇස් තිබ්බහම රූප තිබ්බහම රූප පේනවා. ඒකෙන් කියවෙන්නේ ඕගොල්ලන්ට ඕන ඕනේව බලන්න පුළුවන් කියලා නෙමෙයි. ඕනේවත් පේනවා, එපායවත් පේනවා. කන තියෙනවා නම් ශබ්ද තියෙනවා නම් මනාප ශබ්දත් ඇහෙනවා, අමනාප ශබ්දත් ඇහෙනවා. මේ ඔගොල්ලෝ අමනාප ශබ්දයට අකමැති, මම මනාප ශබ්දයට විතරයි කැමති. මම කැමති මනාප රූප වලට විතරයි, මම අමනාප රූප වලට කැමති නෑ කියලා ඔයගලන්ට පුළුවන් ද අමනාප රූප පේන්නේ නැතුව මනාප රූප විතරක් බලන්න පුළුවන්? බෑ. එහෙනම් ඒකෙන් තේරුම් ගන්න මේ පවතින ඉන්ද්‍රිය අත්දැකීම් ටික ඔයගලන්ගේ වසඟේ නෑ. මේ ඉන්ද්‍රිය අත්දැකීම් ටික ඔයගලන් වසඟේ නෑ. හැබැයි ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඉන්ද්‍රිය අත්දැකීම් ටික ඕගොල්ලන්ගේ වසඟයට අයිති කියලා. ඉන්ද්‍රිය අත්දැකීම් ටික ඕගොල්ලන්ගේ වසඟයට අයිති කියලා හිතාගෙන ඉන්නවා. ගින්දර පින්වත්නි ගිනි පෙට්ටියට අයිති එකක් නෙමෙයි. ගින්දර කියන එක ගිනි පෙට්ටියට අයිති නෑ. අන්න ඒ වගේ ඕගොල්ලන්ගේ අත්දැකීම් වල වගකීම ඇහැ බාර ගන්නෑ. ඇහැ ඕගොල්ලන්ගේ වසඟේ තියෙන එකක් නෙමෙයි. ගින්දර කියන ඒවා ගිනි කූරට අයිතිත් නෑ. ගින්දර ගිනි පෙට්ටියට අයිති නෑ වගේම ගිනි කූරට අයිතිත් නෑ. මොකද ගිනි කූර ඇතුලේ ගින්දර තිබ්බා නෙමෙයි. ගිනි පෙට්ටිය ඇතුලේ ගින්දර තිබ්බා නෙමෙයි. යා එහෙනම් මේ ගින්දර කුමකටද අයිති? ස්පර්ශයට අයිති. ගිනි කූර නිකම්ම ගිනි පෙට්ටිය ඇතුලේ තිබ්බා කියලා ගිනි ගන්න නෑ නේ. එහෙනම් ගිනි කූරටවත් ගිනි පෙට්ටියටවත් ගින්දර කියන ඒවා අයිති නෑ. ගින්දර මතුවෙන්නේ ගිනි ගන්නේ ගිනි පෙට්ටියේ ගිනි කූර ස්පර්ශ වීමෙන්. ස්පර්ශ වෙනකොට ගින්දර ජනිත වුණාට ඒ ජනිත වෙච්ච ගින්දර ගිනි පෙට්ටියටවත් ගිනි කූරටවත් අයිති කියලා කවදාවත් කල්පනා කරන්න එපා. අපි දැන් කල්පනා කරන්නෙත් එහෙම. අපි හිතාගෙන ඉන්නේ ඇහැ වග කියන්න ඕන කියලා. එක්කෝ අපි හිතාගෙන ඉන්නේ එළි රූප වග කියන්න ඕන මේ ප්‍රශ්නෙට කියලා. පින්වත්නි බාහිර ලෝකේවත් අභ්‍යන්තර ලෝකේවත් අරබුදේට වග කියන්න ඕනේ නැහැ. අභ්‍යන්තර බාහිර ලෝකේ ස්පර්ශ වෙනවා. ඇසට රූප පේන මට්ටමේ තමයි අරබුදේ මතුවෙන්නේ. නැතු රූපේටවත් ඇහැටවත් කෙලෙස් අයිති නැහැ. කෙලෙස් කියනේම රූප වලට අයිතිත් නැහැ, ඇසට අයිතිත් නැහැ.
ගිනි පෙට්ටියට අයිතිත් නැහැ ගින්දර ගිනි කූරට අයිතිත් නැහැ ගිනි පෙට්ටිය මත ගිනි කූර ස්පර්ශ වීමෙන් ගින්දර ජනිත වෙනවා ස්පර්ශින් නිරුද්ධ වෙනකොට හේම ගින්දර නිවිල යනවා ගින්දර නිවිල යනවා අන්න ඒ වගේ මේ මොහොතේ අත්දකින අත්දැකීම් ටික අරමුණු හැප්පෙන මට්ටම ස්පර්ශේමයි මේ ස්පර්ශයේ ඔකට අපි කියනවා සලායතන පත්‍ය පස්සෝ කියලා ඔය විදියට දැක්කට පස්සේ යා කවදාවත් ලෝකයේත් එක්ක හැප්පෙන්නේ නැහැ මොකද යාට ලෝකයේ කෙලෙස් වලට අයිති දෙයක් කියලා යාට වැටහෙන්නේ නැහනේ ලෝකය කියන්නේ කෙලෙස් වලට අයිති දෙයක් විදියට ඒ ශ්‍රාවකයට වැටහෙන්නේ නැහැ ඒ වැටහීම නැත්තම් එතන කොච්චර යාගේ සිත සංසුන්ද බලන්න පොඩි තැනකින් අපිට සංසුන් කරගන්න තියෙන්නේ ඔය විදියට සංසුන් වෙච්ච මිනිහෙක් මොනවද ආයා රකින්න ඕන සිල් මොකුත් නැහැ සීලේකින් යමක් බුද්ධ ශාසනය ඇතුලේ බලාපොරොත්තු වෙන දේ ඔක්කොම යාට හැදිලා ඉවරයි. ඉන්ද්‍රිය සංවරය හැදිලා ඉවරයි. කාන්ති සංවරය හැදිලා ඉවරයි. ආයතන සංවරය හැදිලා ඉවරයි. සීල සංවරය හැදිලා ඉවරයි. ඊට පස්සේ ඥාන සංවරය හැදිලා ඉවරයි. සති සංවරය හැදිලා ඔක්කොම හැදිලා ඉවරයි. ඔන්න ඔය විදිහට දකින්න හැකියාව විතරයි අපි තියාගන්න ඕනේ. එතකොට යා ලෝකයන්ත් එක්ක පැටලෙන්නෙත් නැහැ. මොකද ගිනිකූරට ගින්දර අයිති නම් ගිනිකූර දිගහැරලා බැලුවම ගින්දර හැංගිලා තියෙන්න ඕන. ගිනි පෙට්ටියට ගින්දර අයිති නම් ගිනි පෙට්ටිය ඇතුලේ ගින්දර තියෙන්න ඕන. ගින්දර ජනිත වෙන්නේ ස්පර්ශයෙන්මයි. ඒ වගේ පින්වත්නි ලෝකයේ ඔබ තුල හැප්පෙනකොට හැප්පෙන කමට අපි කියන ස්පර්ශය කියලා. ස්පර්ශය නිසාමයි පින්වත්නි ඕගොල්ලන්ගේ අභ්‍යන්තරේ ඇවිලෙන්නේ. එහෙම නැතුව ලෝකේ ඇවිලෙන්න හේතු තියෙන නිසා නෙමේ. අදත් ඕගොල්ලෝ හිතන්නේ ලෝකය ලෝකයට අර්බුදයයි තියෙන්නේ. ඒ නිසා ලෝකයත් එක්කම පැටලෙන්න ඕන. ලෝකයත් එක්කම පැටලෙන්න ඕන අර්බුදය නම් ලෝකෙටමයි තියෙන්නේ කියලායි ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ. එතකොට අරමුණු සිත අරමුණේ හැප්පෙන එක තමයි සිත අරමුණේ හැප්පෙන්න ඕන. සිතත් හැප්පෙන්න ඕන. සිත හැප්පුනේ නැත්නම් වැඩක් නැහැ. ගිනි කූර තිබ්බා කියලා ගිනි පෙට්ටිය තිබ්බා කියලා ගිනි ගන්න නැහැ නේ. එහෙම ගිනි ගන්න නැහැ. බෙරය තිබ්බා කියලා අත තිබ්බා කියලා සබ්දයක් ජනිත වෙන්නේ නැහැ. බෙරේ ගහන්න ඕන. අන්න ඒ වගේ ඇස් තිබ්බත් රූප තිබ්බත් එයාට පේන්නේ නැහැ. සිත මැදිහත් වෙන්න ඕන. සිත පහළ වෙන්න ඕන. සිත. එතකොට අරමුණ පදනම් කරගෙන ඒ පැතිවලින් සිත උපදිනවා. සිත පහළ වෙනවා. ඒකට අපි කියනවා ඇස පැත්තෙන් පහළ වෙනකොට චක්කු විඥානය කියනවා. කන පැත්තෙන් පහළ වෙනකොට සෝත විඥානය කියනවා. එක එක පැත්තෙන් පහළ වෙනවා. විඥානී නැත්තම් පින්වත්නි ඒ කියන්නේ මේ ඇසට කෙලෙස් ඇති නැහැ ඒකනේ මේ ඇහැ වෙන කෙනෙකුට දීලා ලෝකේ බලන්න හදන්න පුළුවන් ඇස කියන එකට කෙලෙස් ඇති නැහැ ඒ නිසා මැරිච්ච මිනිහෙක්ගේ ඇහැ වෙන කෙනෙකුට බද්ධ කරන්න පුළුවන් බද්ධ කළාට පස්සේ ඒ ඇහැ පාවිච්චි කරපු කෙනාගේ ඇති වෙච්ච විදියට නිමියට ලෝකේ පේන්නේ දැන් ඔබේ ඇහැ කාට හරි වෙන කෙනෙකුට බද්ධ කරාට පස්සේ ඔබ දැක්ක ඔබ මනාප රූප බලන්න කැමති ඒ රමනාප රූප ඔස්සේ ඔබේ ඇහැ දුවනවාය එහෙම කිව්වට යාගේ ඇහැ ඒ මනාප රූප ඔස්සේ දුවන්නේ ඇහැ බද්ධ කරාට පස්සේ එහෙනම් මේ ලෝකේ අර්බුදෙ තියෙන සිතේ සිත වෙන්ව ගියාට පස්සේ එමත් නැත්තම් රූපයෙන් සිත වෙන් වුණාට පස්සේ අපි එකට කියනවා මැරුණා කියලා එතකොට මේ මැරුණට පස්සේ ඊ ඇහැම දීලා ඊ ඇහැම වෙන කෙනෙකුට බද්ධ කරලා මේ ලෝකයේ අත්දකින්න මට්ටමට ඇහැ හදලා දෙන්න පුළුවන් ලෝකයේ අත්දකින්න මට්ටමට ඇහැ හදලා දුන්නා කියලා කලින් අර මැරිච්ච මිනිස්සු ඇහැ පරිහරණය කරපු විදිහටම නෙමෙයි මෙයා ඇහැ පරිහරණය කරන්නේ ඇයි ලෝකේ පරිහරණයේ අර්බුදේ තියෙන්නේ සිතේ මිසක් ඇහි නෙමෙයි සිත මිසක් ලෝකේට ඇස වග කියන්න ඕනේ නැහැ නමුත් අපි හිතාගෙන ඉන්නේ ඇසමයි වග කියන්න ඕන රූපමයි වග කියන්න ඕන කියලා අපේ අවිද්‍යාවට අපි හිතාගෙන ඉන්නවා වෙන මොකටවත් නෙමෙයි ඒක පින්වත්නි අපේ අවිද්‍යාවට අපි කරන දෙයක් අපේ අවිද්‍යාවට අපි කරන දෙයක් ඔන්න ඔය අවිද්‍යාවයි දුරු කරන්න ඕන අවිද්‍යාව දුරු කරාට පස්සේ යාට තේරෙනවා ලෝකයේ ආයතනයන්ගේ පහළ වීම තුළ ස්පර්ශ වෙනවා ඇසයි රූපයයි තිබ්බට වෙන නැහැ චක්කු විඥානයත් පහළ වෙන්න ඕන එතකොට සිත අරමුණේ හැප්පෙන එකට අපි කියනවා ස්පර්ශය කියලා. සිත නැත්තම් ස්පර්ශය කියලා කල් ලෝකෙ විද්‍යාමාන වෙන්නේ නැහැ. මැරිච්ච මිනිසුන් ස්පර්ශ වෙන්නේ නැහැ ලෝකෙ. මැරිච්ච මිනිහෙකුට ලෝකෙ ස්පර්ශ වෙන්නේ නැහැ.
ලෝක ස්පර්ශ වෙන මිනිහෙකුට මැරුණොත් එහෙම මැරිච්ච කෙනා දිහා බලාගෙන අඬන්න පුළුවන් වැළපෙන්න පුළුවන් කඳුළු වෙනවා හඬ අඬා වැටෙනවා සෝසුසුම් හෙලනවා ගොඩාක් අරුබුදේ වැටෙනවා එහෙනම් ලෝකේ අරුබුදේ තියෙන්නේ ඇසේ නො සිතේමයි ඒ නිසා සිතමයි අවබෝධ කරන්න ඕන සිතමයි විනිවිද දකින්න ඕන සිතේ අරුබුදේමයි තේරුම් ගන්න ඕන ඒ ඇස්ස හොම්ම තිබ්බාවි ඇසින් රූප ඔහේ බලපුවාවි सीतावबोध कर सीतावबोध कर महापुदुम विधि दीवन आगती पुदुम विधि दीवन आगती सा पिन्नी सीता अरमुने हेपिनी धर्मी पिन्न स्पर्शी के स्पर्श पिन्ना पुद्गल सविज्ञा सबुद्धिकरांड अविद्यावी अतपत इन लोकयात विद्यापाल अविद्यावी अतपत इनकोटे लोकयात पेटलेनो මේ தත්තේට එළිය රූප වග කියන්න ඕන කියලාම ඕගොල්ලන්ගේ හිත පිළිගන්නවා අවිද්‍යාව ඇතුළේ ඉන්න තාක්කල්. හැබැයි මේ ඇසයි රූපයයි චක්කු විඥානයයි පහළ වෙච්ච තැනක ස්පර්ශ වෙච්ච තැනක තමයි ලෝකේ උපදින්නේ කියලා දැක්කට පස්සේ යාට තේරෙනවා මේ ලෝකේ අරුබුදේ වනාහි සිතේ එකක් මිසක් ඇසේ එකක් නෙමෙයි. ඔය විදියට තේරෙනකොට අරමුණු රස විඳින මට්ටමක් එනවා. එහෙන් රූපේ දැක්කාම අරමුණු රස විඳින්න පුළුවන්. ඒකට අපි කියන මොකද්ද? වේදනා කියලා. ඒකත් රූපයට අයිති නැහැ. ඒකත් අයිති මොකටද? සිතට. ඒක අයිතිත් සිතට. ආරමුණු රස විඳින මට්ටම. සිතට අයිති එක. ඇහෙන් රූප දැකීම මත ඒ ආරමුණු රහ කරන්න පුළුවන්. මගේ දරුවා කියලා හිතාගෙන සුඛාස්වාදේ උපදිනවා හිතේ. ඒක දරුවා තුළවත් ඇසේවත් උපදින එකක් නෙමෙයි. සිතේමයි උපදින්නේ වේදනාවත් සාමාන්‍ය පුතග්ජනේකට උපාදාන වෙනවා වේදනාව අනුපාදාය උපාදානෙ නොවීම පිණිස තමයි මේ අවබෝධය කරලා දෙන්නේ එතකොට යාගේ සිත මැදහත් වෙනවා සිත මැදටපත් වෙනවා අපේ සිත මැදටපත් වෙලා නැහෙනේ ඒකනේ අරුබුදේ ඒ විදියට ලෝකේ බලනකොට පින්වත්නි ඒ විදියට ලෝකේ බලනකොට ඒ ශ්‍රාවකයා තුල අරමුණු අඳුන ගන්නත් පුළුවන් මේ මගේ දරුවමයි කියලා අඳුන ගන්න පුළුවන් අරමුණු මේ මගේ හතුරමයි මේ මගේ මිතුරමයි කියලා ඇසහරා අඳුන ගන්න පුළුවන් ඒකට අපි කියනවා සංඥාව ඒකත් ඇසට අයිති නෑ ඒකත් අයිති සිතට මනෝ ව්‍යාධීකරපත් උනොත් ඇස් තිබ්බට රූප අඳුරන්න බෑ විශාල මනෝ ව්‍යාධීකරපත් වෙලා මානසික උම්මත්තකතාවයටපත් උනොත් මේ දරුවා ඉන්නව අඳුරන්න බෑ ඇහැ මුකුත් වෙලා නැහැ. පේනක අඩු වෙලත් නැහැ. දරුව වෙනස් වෙලත් නැහැ. නමුත් අඳුන ගන්න බෑ. එහෙනම් අඳුන ගන්න එක ඇසට ආйти දෙයක්ද? අඳුන ගන්න එළියේ රූප දරුවා ඉන්න නිසාද නැහැ හිතට ආйти. සිතට ආйти. සිතට ආйти නිසා අඳුනා ගැනීමත් උපාදානය කරගන්න ඔයා. ඒ අඳු මගේ දරුවා කියලා අඳුනගත් එකයි උපාදානය කරගන්නේ. එළිය රූපේ නෙමෙයි. අඳුනගෙන රූපේ නඩත්තු කරන ඔච්චර. අඳුනාගත්ත තැනක එළිය රූපේ නඩත්තු කරනවා එච්චරයි. ඔය විදියට පින්වත්නි ඒ පුද්ගලයා තුල ඇසේ පහළ වීම නිසා හිත තුල චෛතසික ගොඩ නැගෙනවා. චේතනා. චේතනා ගොඩ නැගෙනවා. සමහර රාගය වෙන්න පුළුවන්, සමහර දේශය වෙන්න පුළුවන් චේතනා ගොඩ නැගෙනවා. චේතනා ගොඩ නැගින එකත් සිතට අයිති රූපයට අයිති නැහැ. එයාට ඒ චේතනාවත් උපාදානය වෙනවා. ඒකට අපි කියනවා සංඛාර උපාදානස්කන්ධය කියලා. චේතනාවත් උපාදානය කරගන්නවා. එතකොට මේ උපාදානය වෙච්ච තැනක සිත එකඟ කරනවා. සිත එකඟ වෙච්ච ඒකට අපි කියනවා ඒකාග්‍රතාවය කියලා. සිත එකඟ වෙලා ඒ අරමුණුම නැවත නැවත හොයන්න පටන් ගන්නවා සිත එකඟ වෙච්ච තැනක. ඒකට අපි ඒකාග්‍රතාවය කියලා කියනවා. ඔන්න ඔය විදියට බලාගෙන යද්දී පින්වත්නි අපට එක දෙයක් තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? ලෝකයේ කිසිදු අරුබුදයක් නැහැ. ලෝකයට අරුබුදේ අයිතිත් නැහැ. අරුබුදේ අයිති සිතටමයි. සිතේමයි අරුබුදේ හටගන්නේ. වෙන ලෝකේ කිසිම තැනක අරුබුදයක් හටගන්නේ නැහැ. අරුබුදේ වනාහි සිතටමයි අයිති. සිතටමයි අයිති කියලා පින්වත්නි අරුබුදේ ඔබට සිතේ දෙයක් බව වැටහෙනකොට ඕගලන්ට එළිය වැඩ කරන්න වෙන එක ආඩු වෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නාමයෙන් එළිය නිමේද වැඩ කරන්නේ එළිය වැඩ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නාමයෙන් අපිට එළිය වැඩ කරන්න උනේ ඇයි පින්වත්නි එළිය වැඩ කරන්න උනේ
සිතේ අරබුදයක් කියලා අපට වටහා ගන්න බැරි වුණා. එහෙනම් ලෝකයේත් එක්ක හැප්පෙන එක, ලෝකයේත් එක්ක ඇවිලෙන එක, ලෝකයේත් එක්ක වැඩ කරන එක අපේ ක්‍රමේ නෙමෙයි. ඒක ඉපදෙමින් මැරෙමින් ආපු සාංශාරික සත්වයේගේ දෙයක්. සාංශාරික සත්වයේගේ දෙයක්. එතන ඒක සාංශාරික සත්වයේගේ දෙයක් නම් ඉපදෙමින් මැරෙමින් ආපු සාංශාරික සත්වයේගේ දෙයක් නම් පින්වත්නි ඒ සාංශාරික සත්වයේගේ ස්වභාවය ඇතුලේ ඔගොලු දක්ෂ වෙන්න ඕන සිතේම අරබුදයක් බව වටහා ගන්න. සිතේම අරබුදයක් බව වටහා ගන්න එක තමයි බුද්ධ ශාසනයේ මූලික తত্ত্বය. අපිට මූලික తত্ত্বයක් නැහැ. අපට බුද්ධ ශාසනය ඇතුලේ මූලික తত্ত্বේවත් නැහැ. අපි දුක් වෙන්න ඕන. බුද්ධ ශාසනය ඉස්සරහා අපිට මේ ලැබිච්ච නැති පිළිසරණ ගැන අපි අඬන්න ඕන පින්වත්නි. මොකද අපි ලංකාවේ මිනිසුන්ට Taman ගීම සිතේ අරුබුදය කියලා වටහා ගන්න බැරි වෙලා බෞද්ධයෝ කොච්චර ලෝකයේත් එක පැටලිනවද? පන්සල් වලම ඉන්න ගිහි පැවිදි අය කොච්චර ලෝකයේත් එක පැටලිනවද? දායකයෝ හාමුදුරුවෝ එක කොච්චර පැටලිනවද? හාමුදුරුවෝ දායකයෝ එක කොච්චර පැටලිනවද? ඇයි පැටලින්න පුළුවන් ලෝකයක් මවලා හිත පෙන්නනවා එළියේ. මොකද සිතේ පැවැත්ම තියෙන්නේ එළිය ලෝකේ වටිනාකම පෙන්න පුද්ගලයා සංස්කාර ගත කළොත් විතරයි. සංස්කාර ටිකට අහු කළොත් විතරයි. සිතේ අරුබුදේ කියලා දකින්න දකින්න සිත තුල අර සංස්කාර හැදෙන එක දුර්වල වෙනවා. පින්වත්නි සංස්කාර ප්‍රත්‍ය කරගෙනනේ විඥානේ පිහිටන්නේ. සංකාර පච්චයා විඥානං කියලා කියන්නේ. සංස්කාර ප්‍රත්‍යයෙන් තමයි නැවත ප්‍රතිසන්දිය කරා යන්නේ. සංස්කාර හැදිච්ච නැති තැනක නැවත ප්‍රතිසන්දියක් කරා යන්නේ නැහැ. එහෙනම් මේ සිත එළිය ලෝකේ වටිනාකම පෙන්වන්න පෙන්වන්න විතරයි පැවැත්ම තියෙන්නේ. සිතට එළිය ලෝකේ වටිනාකම පෙන්වන්න නැත්නම් සිත එළිය ලෝකේ වටිනාකම පෙන්වන්න නැත්නම් ස්පර්ශයත් හිතට ආйти. සිත නැත්නම් ස්පර්ශය කියලා එකක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා දකින්න පුළුවන් නම් වේදනාවත් සිතට ආйти ඒක රූපේට ආйти නැහැ කියලා දකින්න පුළුවන් නම් සඤ්ඤාවත් හිතට ආйти ඒක එළිය ලෝකෙට ආйти නැහැ කියලා දකින්න පුළුවන් නම් චෛතසිකත් හිතටයි ආйти ඒවා එළිය රූපේට ආйти නැහැ කියලා දකින්න පුළුවන් නම් ඒ කෙලෙස් සහිත ලෝකයේ තුල ඒකාග්‍රතාවය පවතින සිත තුල ඒකාග්‍රතාවය නැත්නම් රූප පේන්නේ නැහැ නේ මේ වෙලාවේ සිත එකඟ වෙලා නැත්නම් ඒ රූපාරම්මණී පැත්තට රූප පේන්නේ නැහැ සිත විසිරීලා නම් වෙන කොහේ හරි පැත්තට දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා මං ඉස්සරහා මන්දියා බලාගෙන හිටිනවා මාත් හිතනවා මේ අය බනහගෙන ඉන්නවා මන්දියා බලාගෙන කියලා මෙතන මන්දියා ඇහැ මගේ පැත්තට හරවගෙන ඕගොල්ලන්ට බැරිද හිත gedara පැත්තට හරව ගන්න ඇස මගේ පැත්තට හරවගෙන ඕගොල්ලන්ට බැරිද හිත gedara පැත්තට හරවන්න හිත දරුවගේ පැත්තට හරවන්න ඊයේ කාපු බීපුගේ පැත්තට හිත හරවන්න නමුත් ඇහැ මගේ පැත්තේ ඇහැ මගේ පැත්තේ එනම් මතක තියාගන්න චිත්ත එතකොට දැන් මගේ පැත්තේ ඇහැ තිබ්බන් කියලා ඕගොල්ලන්ට මාව පේන්නේ මං කියන්නේ ඇහින්නෙත් නැහැ. ඇයි? ඔගලන් හිත හරවලා තියෙන ගෙදර පැත්තට. දරුව කෑවත් දන්නේ නැහැ, මහත්ය කෑවත් දන්නේ නැහැ, බිව්වද දන්නේ නැහැ, ඇඳුම් පැළඳුම් ඇඳගත්තත් දන්නේ නැහැ, රෙදි අයින් කරගත්තත් ගොඩාක් ඒවා හිත හිත ඉන්න පුළුවන් මේ පැත්තේ හැතියලා. එතකොට මෙතන කට්ටියම කතා වෙනවා මේ බණ ගැන ඉවරුණාම්. එතකොට යා අනේ මට ඇත්තට මතක නැහෙනි. ඇයි මතක නැත්තේ? දුන් අහගෙන හිටියේ නේද? නෑ මට මේ ටික වෙන කල්පනාවක මං හිටියේ කියලා අපි කියනවා නේද? ඒ කියන්නේ යාගේ හැම මෙහෙ තිබ්බට කන මෙතන තිබ්බට හිත මෙතන තිබිලා නෑ. එහෙනම් චිත්ත ඒකාග්‍රතාවේ නැත්තම් සංඥාවත් චේතනාවත් වේදනාවවත් කිසිම දෙයක් දෙයක් ඒ ආරම්මණය මත තමා තුල ජනිත වෙන්නේ නෑ. එහෙනම් අරබුදේ වනාහි සිතටම අයිති දෙයක් විදියට දකින්න පින්වත්නි. අරමුණ වනාහි සිතටම අයිති දෙයක් විදියට දකින්න සිත වනාහි කොයිතරම් පැවැත්මක් තියෙන දෙයක් දැන් සිතේ නම් ප්‍රශ්නය. සිතේනම් අරුබුදේ මතුවෙන්නේ සිතක පැවැත්ම කොච්චරද? චිත්තක්ෂණයයි. සිතේ ආයු කාලය චිත්තක්ෂණයි. චිත්තක්ෂණයකින් සිත බිඳිලා යනවා. චිත්තක්ෂණයකින් සිත බිඳෙනවා නම් පින්වත්නි ඇලින්ද දැන් ওই සංඥා ස්කන්ධයට වේදනා ස්කන්ධයට චෛතසික ස්කන්ධයට සාමි කියන්නේ සංඛාර ස්කන්ධයකට විඥාන ස්කන්ධයට ඔගොල්ලෝ බැඳිලා තිය බැඳිලා හිටියට සිතේ මේ ඔක්කොම සිතේ හට ගන්න දේවල් නම් සිතක ආයු කාලයේ චිත්තක්ෂණයක් නම් පින්වත්නි ඇලින්නේ බැඳින්නේ මොකටද? මොකක්ද ඇලින්න තියෙන්නේ?
කියන්නේ චිත්තක්ෂණයකින් බිඳි බිඳි යන ලෝකයක් නම් මම පරිහරණය කරන්නේ සිතේ ආයු කාලයේ චිත්තක්ෂණයයි නම් ලෝකේ එළිය අරුබුදේකුත් නැත්තම් සිතේම නම් අරුබුදේ තියෙන්නේ සිතේම අරුබුදේ තියෙන තැනක සිත තුලම අරුබුදේ තියෙන තැනක පින්වත්නි නිමිති වශයෙන් ලෝකේ මොනවද ගන්න තියෙන්නේ නිමිත්තක් විදියට ලෝකෙ මොනවද ගන්න තියෙන්නේ මට කියන්න කොහෙන් හරි නිමිත්තක් ගන්න පුළුවන්ද කියලා ඔය විදියට බල බල හිටියොත් අපි වර්තමාන භවයේ ඔය විදියටම කල්පනා කර කර හිටියොත් එයා සිල් අරගෙන ආය සංවරයක් හොයන්න ඕනද හොයන්න ඕනේ සීල සංවරයක් එතන තියෙනවා චිත්ත සංවරයක් තියෙනවා ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා සති සංවරයක් තියෙනවා ඥාන සංවරයක් තියෙනවා කන්ති සංවරයක් තියෙනවා ඔක්කොම තියෙනවා එහෙනම් බුද්ධ ශාසනයේ හැමදාම සැබෑම සීලේ තියෙන්නේ මෙන්න මේ විදියට තමන්ගේ හිත දැක්ක තැනකයි මෙන්න මේ විදියට තමන්ගේ සිත වටහා ගත තැනකයි මෙන්න මේ විදියට තමන්ගේ සිත අඳුනා ගත තැනකයි මෙතන තමයි යහ පිළිසරණ තියෙන්නේ මෙතනමයි ධර්මයේ තියෙන්නේ සම්පූර්ණින් සංවරයි මේ විදියට දකින්න පටන් ගත්තාම සම්පූර්ණයෙන්ම සංවරයි එතකොට එයාට මේ මේ ඔක්කොම සිතේ නම් සංඥාත්ිතේ වේදනාත්ිතේ සංස්කාරත්ිතේ චිත්ත ඒකාග්‍රතාවේ මත මේ ඔක්කොම පවතිනවා මානසිකාරින් මේ ඔක්කොම සිතට ආйти දේවල් එළිය ලෝකේ පරිහරණය දැන් අපි ඒක සිතට ආйти දෙයක් විදිහට අපි දකින්නේ අපි දකින්නේම අරමුණු මුණ ගැහෙනකොට එළිය ලෝකෙට ආйти එළිය ලෝකේට මම මාතුල දුක් වේදනාව හටගත්තේ ඔයා නිසාමයි මම කවදාවත් මිච්චර දුක් විඳලා නැහැ ඔයාමයි මම දුක් විඳින තැනකට වැට්ටුවේ කියකි එළිය ලෝකයේත් එක හැප්පෙන්න පුළුවන් වෙලා තියෙන ඔයගොල්ලන්ගේ අවිද්‍යාව නිසා අවිද්‍යාව දුරු වෙන්න එයාට පේන්නේ තමන්ව පින්නවත් නේ තමන්ව පේනවා නම් ඔගොල්ලෝ දක්ෂයි ඕගොල්ලන් හැමදාම ඇලීම් ගැටීම් මුලා වීම පදනම් කරගෙන ලෝකේ පේනවා නම් ඕගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ කිට්ටුවෙන් හිටියක් දක්ෂ නැහැ ගෙදර නිකන් බුද්ධ මන්දිරයක් වගේ නිකන් වත්පිළිවෙත් කරගෙන පුද පූජා කරගෙන ඔක්කොම කරගෙන හිටියත් ඔයගොලු දක්ෂ නැහැ යම් පිනක් ඒතුලින් රැස් වෙන්න පුළුවන් නමුත් ඒ රැස් වෙන පින ඇතුලේ අපි දක්ෂතාවයක් සහිත ශ්‍රාවක භාවයක් විදිහට අපි ඒක කතා කරන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕන ඒ දක්ෂතාවයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන ඒ දක්ෂතාවය අද නැහැ ගොඩක් අයට අද ලංකාවේ බෞද්ධ හරි පව් ලංකාවේ බෞද්ධ දක්ෂ නැහැ ලංකාවේ උපාසකම්මල ඉන්න අවුරුදු 30 40 පන්සල්ගේ දක්ෂ නැහැ Tamange සිතේ අරුබුදේ වටහාගෙන නැහැ එතකොට මේ වටහාගත් තැනක පින්වත්නි සිතේම නම් අරුබුදේ සංඥාවත් වේදනාවත් චෛතසිකත් ඔක්කොම සිතට නම් ආйти සිතේ ආයි කාලේ චිත්තක්ෂණයක් නම් චිත්තක්ෂණීකින්ම සිත බිඳෙනවා නම් ඇලෙන්න බැඳෙන්න මොනවද පිනවත් තියෙන්නේ නිමිති මොනවා හරි තියෙනවද හටගත් තැනම චිත්තක්ෂණීකින් සිත බිඳී යනවා නම් එතනම සිත බිඳෙනවා නම් බිඳෙන සිතක පිනවත් නී ආයු කාලය ගණනීය කරගන්නත් බැරි තරම් ඉතාම ස්වල්ප වේලාවක් නම් පින්වත්නි ඇලෙන්න බැඳෙන්න මොනවද තියෙන්නේ ඇලෙන්න බැඳෙන්න මොකක්වත් නැහැ අනිමිත්ත ආන්නේ ඔකට තමයි විදර්ශනාව කියන්නේ අනිමිත්ත නිමිති අහුවෙන්නේ නැහැ යාට ඒකට අපි කියනවා අනිමිත්තානුපස්සනාව කියලා ඇලෙන්න බැඳෙන්න මොකක්වත් නැහැ ඒ නිසා අනිත්‍යයි අනිත්‍ය නිසා නිමිති ගන්න මොකක්වත් නැහැ අනිමිත්තයි නිමිති නැහැ කියලා මේ සිතේ ආයු කාල චිත්තක්ෂණයකින් බිඳි බිඳි යනවා අලුත් අලුත් අරමුණු අල්ල ගන්නවා හරියට වනාන්තරයේ ඉන්න වඳුරෙක් එක අත්තක් අතෑරින්න ඊළඟ අත්ත අල්ලගෙන වගේ වීගින් පැන යන වඳුරෙක් වගේ මේ සිත අරමුණට දුවනකොට වේදනාව හිත තුල ජනිත වෙනවා සංඥාව හිත තුල ජනිත වෙනවා චෛතසික නොයීක ආකාරයෙන් හිත තුල ජනිත වෙනවා විතර්ක හිත තුල ජනිත වෙනවා විචාර හිත තුල ජනිත වෙනවා හිත තුලම තණ්හාව උපදිනවා හිත තුලම බැඳෙනවා හිත තුලම තෘෂ්ණාමාන දිටි වශයෙන් දිට්ඨිගත වීම ඇති වෙනවා විපල්ලාස වලට හිත අහු වෙනවා ඒ විපල්ලාස වල ඇතුළේම පින්වත්නි රාගයේ ද්වේෂයේ මෝහයේ පදනම් කරගෙන අලුත්ෙන්ම කර්ම කර කර එළියේ ලෝකයේ සම්බන්ධව ඔයගොල්ලෝ වැඩ කරන්නත් ලෑස්ති පිටයි මේ බණ අහගෙන ඉන්නේ
ඕනම වෙලාවක ඔගොල්ලෝ වැඩ කරන්න ලෑස්ති එළිය ලෝකයේ කෙලෙස් සහිතව අලුත් කර්ම කරගන්න සූදානම් පිට ඔගොල්ලෝ ඉන්නේ අරමුණ විතරයි ඔගොල්ලන්ට දෙන්න ඕන එච්චර මුලාවක ඉන්නේ එච්චර මුලාවක ඉන්නේ මහා බරපතල අවධානමක ඉන්නේ එතකොට දැන් මේ தත්ත්වයේ ඇතුලේ අපිට මේ මොකද්ද වෙලා තියෙන්නේ මේ වෙලා තියෙන්නේ පින්වත්නි අනිමිත්තානුසාරීව හිත පවත්ව ගන්න බෑ නිමිත්තානුසාරීව හිත පවතිනවා මොකද්ද ඇලෙන්න බැඳින්න ලෝකයක් තියෙන බවම මේ සිත මවලා පෙන්නනවා ඇලෙන්න බැඳින්න සිත පුළුවන් දරුවා එළිය පෙන්නනවා බිරිඳ එළිය පෙන්නනවා ස්වාමියා එළිය පෙන්නනවා හාමුදුරුව හරි පෙන්නනවා හාමුදුරුව හරි පෙන්නනවා සමහර පැවිදි වෙච්ච අයද කොච්චර බැඳිච්ච අය ඉන්නවද එයා යාගේ සිත අවබෝධ කරගන්නම නැති එකයි ඒකට හේතුව අපේ හාමුදුරුව කියලා හාමුදුරුවන්ටවත් බැඳෙන්න එපා පින්වත්නි අනේ මේ ටික අපේ හාමුදුරුවන්ට කියලා කොයි වෙලාවෙත් හාමුදුරුවත් ඔළුව උඩ තියාගන්න එපා අමාරු වැටෙනවා එතකොට මේ විදියට නිමිත්තානුසාරි විහිත පවත්වන්න මොකක්වත් නැහැ කියලා අනිමිත්ත ඇයි සිතක ආයු කාලේ චිත්තක්ෂණයයි චිත්තක්ෂණයකින්ම සිත බිදී යනවා එමනම් මේ සිත මොකක්වත් අල්ලන්න දෙයක් නැහැ කියලා අනිමිත්තානුපස්සීව හිත වඩනකොට පින්වත්නි යාට මොකුත් නිමිති වැටෙන්නේ නැහැ සුඛ වේදනා දුක් වේදනා දුක්කම සුඛ වේදනා වශයෙන් වේදනාව පස්සනාව වේදනාව තුල හිටගන්න යාට මොකුත් නිමිති පේන්නෙත් නැහැ රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා කියලා සංඥා උපාදානිය ඇතුලේ ආහිර වෙන්න අමාරු වෙටෙන්නෙත් නැහැ රූප සංචේතනා ශබ්ද සංචේතනා ආදී වශයෙන් අද්දකින ලෝකේ පදනම් කරගෙන චෛතසික ගොඩ නැගින්නෙත් නැහැ යාගේ සිත තුල මොකද යා සිතේ ස්වභාවයේ පැහැදිලිව හොඳින් අඳුනාගෙන තියෙනවා එතකොට පින්වත්නි එයාට වැටෙනවා ලෝකේ ප්‍රාර්ථනා කරන්න දෙයක්වත් නැහැ අනේ මට අනාගතයේ මේ විදියව දකින්න පුළුවන් නම් හොඳයි මේ විදියව අහන්න පුළුවන් නම් හොඳයි මේ විදියව දැනෙනවා නම් හොඳයි මේ විදිය ලෝකයක් පරිහරණය කරන්න පුළුවන් නම් හොඳයි මෙබඳු ලෝකයක නම් මං ඉපදේවා මෙබඳු ලෝකයක නොඉපදීවා මෙබඳු සම්පත් ලැබේවා මෙබඳු සම්පත් නොලැබේවා මෙබඳු රූපයක් ලැබේවා මෙබඳු රූපයක් නොලැබේවා මෙබඳු වේදනානම් නොලැබේවා මෙබඳු වේදනානම් ලැබේවා මෙබඳු ආකාරයකින් ලෝකේ පරිහරණය කරන්න ලැබේවා මෙබඳු ආකාරයෙන් ලෝකේ පරිහරණය කරන්න නොලැබේවා කියලා අද පුදුම විදියේ ලෝකයක් ප්‍රාර්ථනා කරගෙන මිනිසින් බෞද්ධයා ප්‍රාර්ථනා කරන්නේ නැහැ ලෝකේ බෞද්ධ ශ්‍රාවකෙක් ලෝකේ කිසිවක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ මොකද ලා ප්‍රාර්ථනා කරන්නේ ලෝකේ මොකුත් නැහැ පින්වත් සුගතිය ප්‍රාර්ථනා කරනවා දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරනවා මනුස්සල තුන් භූමියම පින්වත්නි ගිනි ගත් තැනක් විදියටනේ ධර්මයේ පෙන්වන්නේ කාම භූමියයි රූප භූමියයි අරූප භූමියයි කියන තුන් භූමියම ජරා මරණ වලින් ගිනි ගත් තැනක් විදියටනේ පෙන්වන්නේ කාම භූමියයි රූප භූමියයි අරූප භූමියයි කියන තුන් භූමියම ගිනි ගත් තැනක් නම් පින්වත්නි ගිනි ගත් තැනක කොහෙද පින්වත්නි සදාතනික සැනසීමක් තියෙන්නේ හැම්මත් තැනම ගිනිගත් තැනක් විදියට දකින්න කියපු ඔබට හිතෙනවා නම් නෑ නෑ දිව්‍ය ලෝකේ යන්න පුළුවන් නම් හොඳයි ආයෙත් මෙහෙ ඉන්න පුළුවන් නම් හොඳයි කියලා ඕගොල්ලන්ට හිතෙනවා නම් පින්නත් නී ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ සිත අවබෝධ කරගෙන නෑ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මී පැත්තෙත් ඕගොල්ලෝ හිටගෙන නෑ ධර්මී පැත්තේ හිට ගන්නකොට පින්වත් නී යාට වැටෙන්නේ ප්‍රාර්ථනා කළ යුතු ප්‍රමිති වශයෙන් ගන්න පුළුවන් ලෝකෙ කිසිවක් නෑ සිතින්ම නිර්මාණය කරගත්ත ලෝකයක් තියෙන ප්‍රාර්ථනා කළ යුතු ප්‍රමිතියක් විදියට ගන්න ලෝකෙ මොකක්වත් නැහැ. එතකොට යාතුල වැඩිනේ අප්පනිහිතානුපස්සනාව. ප්‍රමිති නැහැ මොකුත් ලෝකෙ. අප්පනිහිතානුපස්සනාව. ඔය විදියට ලෝකය දකිනකොට ඒ ඔය විදියට ලෝකේ විමසනකොට පින්වත්නි මෙතන පුද්ගල භාවයකින් මමායනෙකින් වසඟී පැවැත්විය හැක වැසඟී පැවැත්විය හැකි මොකුත්ම නැත කියලාම වැටහෙන්න ගන්නවා. ඒ වැටහෙන්න පින්වත්නි ලෝකය ආත්මීය සාරයෙන් මම හිතාගෙන හිටපු මට්ටමේ හිස් දෙයක්. දැන් ඕගොල්ලෝ හිතාගෙන ඉන්න මට්ටමක් තියෙන්නේ. දැන් ඕගොල්ලෝ හිතාගෙන ඉන්න මට්ටමින් හිස් දෙයක් ලෝකය. ඕගොල්ලන්ට දැන් ලෝකේ වැටහෙන මට්ටමින් ලෝකේ හිස් පින්වත්නි. හිස් භාවය දැන් ඒ කියන්නේ මොකුත් නැහැ හිස් නිමි.
ඔගොල්ලෝ දැන් හිතාගෙන ඉන්න මට්ටමින් හිස්. මගේ වසංගේ පවත්වන්න පුළුවන් මේවා මට අයිති දේවල් ඔය දරුවා මගේ මේ මම තමයි ඔය හැදුවේ කී කී ලෝකෙම පින්න පින්න මේ සිත ලෝකේ වටිනාකම් පින්නවන නේද? ඔය පින්නන මට්ටමේ හිස් දෙයක් ලෝකේ. ඔය අදහස නම් එච්චර හොඳ නෑ. බුද්ධ ශ්‍රාවකී කොරොත්තු දෙන අදහසක් නෙමෙයි ඔය. නිවන් මාර්ගේ කරා පැමිණෙන ශ්‍රාවකීක් ලෝකේ හිස් දෙයක් විදිහට දකින්නේ ආත්මීය ස්වභාවයෙන් හිස්. ඒ විදිහට දකින්න එකට අපි කියනවා ශුන්‍යයි හිස්. ලෝකේ ශුන්‍යයි හිස් දෙයක්. ඒකට අපි කියනවා මොකද්ද? ශුන්‍යතානුපස්සනාව. ඔච්චරයි බලන්න තියෙන්නේ. නිමිති මොකක්වත් නෑ. අනිමිත්තානුපස්සීව බලනවා. ප්‍රාර්ථනා කළ යුතු ප්‍රමිති මොකුත් නෑ. අප්පනිහිතානුපස්සීව බලනවා. ආත්මීය සාරයෙන් මමායනින් මගේ වසඟේ පැවැත්විය හැකි ස්වභාවයෙන් ගන්න මොකක්වත් නෑ. ශුන්‍යතානුපස්සීව බලනවා. ශුන්‍යතානුපස්සීව බලන එක තමයි අනාත්මය. අනිමිත්තානුපස්සනාවෙන් බලන එක තමයි අනිත්‍ය. අප්පනිහිතානුපස්සනාවෙන් බලන එක තමයි දුක. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැන් ඔබ වටහා ගත යුත්තේ ඔබේම සිතමයි පින්වත්නි. වෙන මොකක්වත් නෙමෙයි. ඔබේම සිතමයි. එළියේ ගනුදෙනු වෙනද වගේම කරලා ලෝකේ නඩත්තු කරන්න තමන්ගේ සිත විතරක් අවබෝධ කරගන්න. සිත අවබෝධ කරන්න අවබෝධ කරන්න ලෝකේ බැඳෙන මට්ටම දුර්වල වෙනවා. තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් ලෝකේ පැත්තේ හිටගෙන ඉන්න එක එච්චර හිටගෙන ඉඳ හිතෙන්නේ නැහැ. ඒ තරම් බරපතල විදිහට බැහැගෙන ඉඳ හිතෙන්නේ නැහැ. ඒ වගේම ලෝකේ ප්‍රාර්ථනා කරන එක වැඩක් නැහැ කියලා මම හිතන්නේ. නාමුත් පින්වත්නි බණහල ඉවර වෙලා එළියට යනකොටම ලෝකේ ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ නැද්ද? මේ බණහපු ටිකෙන් නම් දිව්‍ය ලෝකේ හරියන්න පුළුවන් නම් හොඳයි කියලා නෙමෙයි හිත කියන්නේ. මේ බණහපු එක නම් දිව්‍ය මනුස්ස සැප පිණසම හේතු වේවා, මේ ධර්මේ නම් හොඳයි හොඳයි කිය කී මිනිස්සු ආයෙත් භවයටම යනවා නම් ඕගොල්ලෝ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරපු සාධාරණේ මොකද්ද පින්වත්නි? භාග්‍යවතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා ඔබෙන් වෙච්ච සාධාරණේ මොකද්ද? ඔබෙන් හරියටම සාධාරණේ වෙලා නැහැ. ඔබෙන් හරියටම සාධාරණේ වෙලා නැහැ පින්වත්නි. ඒ නිසා ඔබට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සාධාරණයක්ම කරන්න ඕන නම් පින්වත්නි තමන්ගේම සිත අවබෝධ කරන්න වෙන්න මුකුත් එපා පින්වත්නි. තමන්ගේම සිත අවබෝධ කරගන්න. සිත හැම වෙලාවකම එක මුල්ලක රිංගල නවතිනවා. ඒ මේ හිතේ හැටි. එක්කෝ ඇත කියලා ලෝකේ පිළිගන්නවා මේ හිත, එක්කෝ නැත කියලා පිළිගන්නවා. ඔච්චර හිත පිළිගන්නේ. එක්කෝ ලෝකේ ස්ථිර වශයෙන් ලෝකේ පිළිගන්නවා. ස්ථිර වශයෙන් ලෝකේ පිළිගන්නකොට ලෝකේ ඇත කියලා පිළිගන්නවා. ආත්මයක් ඇත කියලා පිළිගන්නවා. මේ හිතමයි ලෝකේ මවල පෙන්නන්නේ. එක්ක කියන ආත්මයක් නැහැ. පුද්ගලයෙක් නැහැ. මේ ලෝකේ කර්මී කියලා එකක් නැහැ. හේතුඵල ධර්ම කියලා එකක් නැහැ. උඹ ඉපදිලා ඉන්නේ මේ ලෝකේ හොන්නට විඳින්නයි. දැන් උඹට තියෙන්නේ හොන්නට කාලා බීලා මේ ලෝකේ හොන්නට විඳින්නයි තියෙන්නේ කියලා මේ හිත එක්කෝ සුඛාස්වාදයේ පැත්තේ හිටගන්න පුළුවන් කාමසුකල්ලිකානු යෝගී අන්තයේ ඇතුලේ අපිව හිර කරනවා. ඔය දෙපැත්තේ තමයි අපි හිර වෙන්නේ. ඒකනේ පළවෙනි දේශනාවේ ওই දෙක මේ සිත ඔය ඇත නැත කියන අන්ත දෙකට විතරයි වැටෙන්නේ. ඕකට කියනවා අපි පින්වත්නි දිත්වය කියලා. දිත්වය. ඔය දිත්වයෙන් ඒකත්වයට එන එකට නිර්වාණය කියනවා. ඔය දෙපැත්තේ විතරයි හිත නවතින්නේ. හිත අවබෝධ කරනකොට විතරයි ඒක තේරෙන්නේ. සිත ගැන මිලෝ හසරක් දන්නේ මිනිහෙකුට ඔවා තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ කටින පිංකමුයි දානයි හත් දවසේ බණයි අරව මේව ටික විතරයි එයාට පේන්නේ. සිත ගැන ලංකාවේ මිනිස්සු දන්නේම නැහැනේ හිත ගැන. ලංකාවේ මිනිස්සු අනිත් ඔක්කොම දන්නවා තමන්ගේ සිත ගැන හැර. නමුත් බුදුරජාණන් වහන්සේ අනිත් ඔක්කොම නැතත් සිත ගැන අවබෝධ කරන්න කිව්වේ. ඇයි ලෝකේට වටිනාකම යන්නේ හිතින් නෙමෙයිද? ලෝකේට අගේ යන්නේ හිතින් නෙමෙයිද? ලෝකේට බැඳෙන්නේ සිතින් නෙමෙයිද? තණ්හා උපදින්නේ හිතේ නෙමෙයිද? තණ්හාව බඩේ උපදිනවද? තණ්හාව අතීපයේ උපදිනවද? තණ්හාව ඇහි උපදිනවද? ඇයි මතක නැද්ද අපි කිව්වා දැන්? ගිනි පෙට්ටියේ ගින්දර ආйти නැහැ. ගිනි කූරට ගින්දර ආйти නැහැ. ස්පර්ශය නිසා ගිනි ගන්නවා. තණ්හාව නැමැති ගින්න අවිද්‍යාසහගත සත්වයකට ලෝකේ අත්දකිනකොට අත්දැකීම ඇතුළේම ඇලෙන්න පුළුවන්, බැඳෙන්න පුළුවන්, මුලා වෙන්න පුළුවන්, තෘෂ්ණා කරන්න පුළුවන් ලෝකයක්මයි අවිද්‍යාව ඇතුළේ තිබ්බොත් වැටහෙන්නේ.
යම් වෙලාවක අවිද්‍යාව නැතුව ලෝකේ බලනකොට ලෝකේ පරිහරණය කරනකොට ලෝකයේත් එක්ක ලෝකයේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයන් ශ්‍රාවකෙක් විදියට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාළ අධිප්‍රඥා ධර්ම විදර්ශනානු යෝගීව හිත පිහිටවාගෙන ලෝකේ දිහා බලනකොට ලෝකෙම නිරුද්ධ වී යන ආකාරයටයි පින්වත්නි වැටහෙන්නේ लोके इंद्रियन पिनवंड पुलवंदेक विदीट वेटहिन्ने लोके अत्यक गटेन्न पुलवंग विदीट लोके वेटहिन्नितने लोके अरंभया पिन्नत्नि किलेस समग कलबल विला धर्म मार्गे तुल उदासीन भाव्याक्या तुल हटगन्नितने लोके अरंभया धर्मीं बलनकोट पिन्नत्नि लोके पेत्तट हित विसिरेन्नितने धर्मीं बलनकोट धर्मी गेन सेकेयक उपदिन्नितने पिन्नत्नि භාග්‍යතුන් වහන්සේ ගැන ධර්මීය ගැන සංගයා ගැන මාර්ගය ගැන ප්‍රතිපත්ති ගැන කවරද්දාකවත් සංකේයක් උපදින්නේ නැහැ. ආද මිනිසුන්ට හරියට සැකේ උපදිනවනේ. විචිකිච්ඡාව කියන එක මුල් බැහැලානේ තියෙන්නේ. ධර්මීය කියන කොටම හිතේ සැකේ උපදිනවනේ. මේ හිස් කතාන්දර හිස් ලෝකයක් එක්ක පැටලෙලා ඉන්නකොට අපිට පින්වත්නි කවදාවත් ඒ විදිහට සැකේ උපදිනවද? උපදින ඇත්තක්ම කියලා හිතාගෙන ටෙලිනාට්‍ය දිහා බලාගෙන අඬනවනේ. රූපවාහිනිය දිහා බලාගෙන ටෙලි ඩ්‍රාමා එක දිහා බලාගෙන අඬන්න බැරිද? කවුරු හරි කෙනෙක් ටෙලිවිෂන් එක දිහා බලන අඬනවා නම් ඒ අඬන්නේ ඒ වෙලාවේ ඒ සිද්ධිය ඇත්තක්ම කියලා හිත පිළිගන්න නිසානේ. ටීවී එක දිහා බලාගෙන අඬන්න පුළුවන්. ඉතින් ඒ වගේ මහා බොළඳ තැනක අපේ තැන තියෙන නමුත් පින්වත්නි මේ සත්‍ය ගැන කියනකොට භාග්‍යවතුන් වහන්සේ ගැන කියනකොට ධර්මීය ගැන කියනකොට ප්‍රතිපත්තිය ගැන කියනකොට අනේ ඕවා ඇත්තද දන්නේ නැහැ නේද කියලා හිතෙනවා. බුදුරජාණන්සේ පහළ වුණාද දන්නේ නැහැ නේද කියලා හිතෙනවා. ඕවා පස්සේ කාලේ හැදුවා වෙන්න බැරිද කියලා හිතෙනවා. නෑ ඕවා පස්සේ කාලේ හදාගත්තේ ඒවා වෙන්න බැරිද කියලා අපේ හිත කියනවා. එහෙනම් මතක තියාගන්න ස්වභාවයෙන්ම කෙලෙස් පැත්තටයි අපේ හිත බර. ස්වභාවයෙන්ම අපේ හිත කෙලෙස් මත ගිලා බැහැලයි තියෙන්නේ. ස්වභාවයෙන්ම අපේ සිත කෙලෙස් වලටයි බර පින්වත්නි. ඒතර ස්වභාවයෙන්ම අපේ සිත කෙලෙස් මතට බර වෙච්ච නිසා කෙලෙස් සහිත ලෝකේ ස්ථිරසාරයෙන් පිළිගන්න තැනකට අපේ හිත ලෑස්ති වෙලා ඉන්නේ. ධර්මීයම ගැඹුරු අවබෝධයක් කරා පිළිගන්න අපේ හිත ලෑස්ති නෑ. මොකද සංසාරය අපට ධර්මීයට වඩා හම්බුනේ කෙලෙස්මයි. ඒතර දැන් මේ සිත අවබෝධ කරනකොට අපිට එක දෙයයි වැටහෙන්නේ සිත දෙපැත්තක හිර වෙනවා. ද්වේමී අන්ත ඒ කියන්නේ බුද්ධ දේශනා පළවෙනි දේශනාවේදී කිව්වේ මහණෙනි නුඹලා මේ අවබෝධය කරා යනවනම් අවබෝධයේ මතුවෙන්න නම් මේ දෙපැත්ත බිඳින්න ඕන. ද්වේමී අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. ආන පළවෙනි බුදු දේශනාවේ කියනවා. මහණෙනි මේ දෙ අන්ත දෙකක් තියෙනවා මේ දෙක සේවනය කරන්න එපා හිතින්. ද්වේමී අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. නසේවිතබ්බා සේවනය කරන්න එපා කියනවා. ඇයි මේ සිත හැම වෙලාවකම එක්ක ඇත කියලා පිළිගන්නව එක්ක නැහැ කියලා පිළිගන්නව. මරණින් පස්සේ උපතක් ඇත කියලා එක්ක පිළිගන්නවා මරණින් පස්සේ උපතක් නැත කියලා එක්ක පිළිගන්නවා. ආත්මී කියලා එකක් ඇත කියලා එක්ක පිළිගන්නවා ආත්මී කියලා එකක් නැත කියලා එක්ක පිළිගන්නවා. රහතන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවද දන්නේ නැද්ද දන්නේ නැහැ කියලා හිත විතර්ක කරනවා. ලෝකේ අන්තයක් තියෙනවද දන්නේ නැහැ කියලා පිළිගන්නවා. ලෝකේ අන්තයක් නැද්ද දන්නේ නැහැ කියලා මේ ඇත නැත කියන දෙක විතරයි ලෝකේ හැසිරෙන්නේ. මේ ඇත නැත කියන දෙකට යන්නේ නැතුව හිත මැදට ගන්න විදිහ රහසක් ලෝකේ නැහැ. ඒ ඇත නැත කියන අන්ත දෙක බිඳින්න තියෙන්නේ බුද්ධ දේශනාවේ තියෙනවා. ඇත නැත කියන අන්ත දෙක බිඳින්න තියෙන්නේ ද්වයන් මේ අන්ත දෙකම බිඳෙන්නේ සමුදයංච නිරෝධංච සමුදයයි නිරෝධයයි දැක්කොත් විතරයි. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය දැක්කොත් විතරයි මේ සිත අන්ත දෙක මත හැසිරෙන එක නවතින්නේ. පටිච්ච සමුප්පාදය දැක්කේ නැත්තම් මේ හිත අන්ත දෙක මත හැසිරෙන එක අපට නවත්ත ගන්න බෑ. පරිසම්පද දෙකේ නැත්තම් මේ සිත අන්ත දෙක මත හැසිරෙන එක නවත්ත ගන්න පුළුවන් කමක් නෑ. එහෙනම් අපිට තියෙන්නේ පින්වත්නි මේ එළිය වැඩ කරන ඔක්කොම අතහැරලා දාලා බුද්ධ ශාසනයේ නාමී කීකී ඔයගොල්ලෝ කරන වැඩ තියෙනවනේ ඒවට වෙනදා වගේ වටිනාකමක් දෙන්නේ නැතු ඒවත් කරන ගමන් වෙනදා වගේම දන් දෙන ගමන් බණ අහන ගමන් ඔක්කොම කරන ගමන් පුළුවන් තරම් පින්වත්නි පටිච්ච සමුප්පාදේම අවබෝධ කරන්ඩ එහෙමනම් එක දෙයක් තේරුම් ගන්න පින්වත්නි සිත ඇසහරහා අවබෝධ කරන්න බෑ. සිත අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥාවෙන්මයි. ප්‍රඥාව නැති තැනක අපට මේ සිත පිළිබඳව යථා පරිදි අවබෝධයක් කරා යන්න පුළුවන්කමක් නෑ පින්වත්නි. ඒ නිසා හැම වෙලාවකම පින්වත්නි ඕගොල්ලෝ ආනිසංසය දකින්ද අවබෝධේ නැත්නම් අවබෝධයට හිත බර වෙන්නේ නෑ.
අවබෝධි ආනිසංශ මොකද්ද? දැන් ওই බුද්ධ දේශනාවේ තියෙනවා මේ එක වෙලාවක ওই කුණ්ඩලීනි කියන මේ කුණ්ඩලීය කියලා තවුසෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුද්ධ ශාසනය ඇතුලේ විමසනවා මේ ඔගොල් කවර දේක ආනිසංශ දකමින්ද වාසය කරන්නේ? එතකොට දේශනාවේ තියෙනවා විද්‍යා විමුක්තියේ ආනිසංශ දකමින් වාසය කරන්නේ. ආ විද්‍යාව අර අවිද්‍යාව තියෙන තාක්කල් හිත අන්ත දෙකක් ඇතුලේ හිර වෙනවා. විද්‍යා උපදිනකොටම අන්ත දෙක බිඳෙනවා. අන්ත දෙක බිඳුනාම සිත බිඳෙනවා විද්‍යා විමුක්තිය. එහෙනම් මේ මේ බුද්ධ ශාසනය ඇතුලේ කවර දෙයක ආනිසංස දකමින්ද වාසය කරන්න යහනකොට දේශනා උත්තර දෙන්නේ මොකද්ද? විද්‍යා විමුක්තිය ආනිසංස දකමින් වාසය කරනවා. අවබෝධයට පත්වින්නේ අවබෝධයට පත්වීම තුල අපට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? විද්‍යාවයි විමුක්තියයි. විද්‍යාව කියන්නේ අර අවිද්‍යා සහගතව එළිය ලෝකේ වටිනවාය ඇස වටිනවාය කියලා හිතාගෙන හිටපු ලෝකයේ වෙනුවට ලෝකය සිත වටිනවාය කියලා සිතට අර්ථය අද්දිදී හිටපු වෙලාවක සිත සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා. සිත චිත්තක්ෂණයයි නිමිති වශයෙන් ඇලෙන්න දෙයක් නැහැ. ප්‍රමිති වශයෙන් ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. මමායනේ පදනම් කරගෙන හිතගෙන හිටගෙන ඉන්න දෙයක් නැහැ. සිත හැම වෙලාවකම හටගෙන නිරුද්ධ වී යනවා කියලා දකින හැකියාවට තමයි කියන්නේ විද්‍යාව. විඥා උදපාදි කියලා කියන්නේ ධර්ම විද්‍යාව පහළ වෙනවා කියලා කියන්නේ මේ බටහිර විද්‍යාව කියන එකෙම නෙමෙයි. විමුක්තිය කියලා කියන්නේ මිදෙනවා. සිත මේ කෙලෙස් සහිත ලෝකයෙන් මිදෙනවා. ස්පර්ශ වෙනකොට එළියේ ලෝකයේ වටිනාකමක් සහිතව පිහිටවාගෙන හිටපු හිතින් මිදෙනවා. වේදන අරමුණු රස විඳිනකොට තමන්ගේ හිත වේදනාවට පත් වෙනකොට සුඛ වේදනා දුක් වේදනා වලින් හිත මිදෙනවා. හිත මෙඳහත් වෙනවා. සුඛ වේදනා දුක් වේදනා කියන අන්ත දෙකටම යා වැටින්නේ අර දෙපැත්තටම වැටින්නේ මේ හිත. ඒ වගේම පින්වත්නි අරමුණු අඳුනා ගන්න මට්ටම ඇතුලේ මම ආයනේ පදනම් කරගෙන පිහිටවාගෙන අරමුණු අඳුනා ගන්න මට්ටමින් මිදෙනවා. අරමුණින් මිදෙනවා නිමේ. අරමුණු පදනම් කරගෙන සංඥාව හිත තුල ජනිත වෙන්නේ නිමේ. රහත් වෙනකොට Tamange දරු අඳුන ගන්න බෑ හිම නිමි. රහත් වෙනකොට නිකම් මොකක්වත් සංඥා වැටෙන්නේ නෑ නිමි. සංඥාව අරඹයා ඇත නැත කියන අන්ත දෙක ඇතුලේ උපයෝපාදාන චේතසෝ අදිත්තානාබින් නිවේස අනුසය. උපය වශයෙන් තණ්හාමාන දිට්ටි වශයෙන් හිටින්නේ නෑ. උපාදාන වශයෙන් එයාලෝ ඒ ලෝකෙට බැඳින්නේ නෑ. අබිනිවෙස් කරන්නේ නෑ. අනුසය හැදින්නේ නෑ. අදිෂ්ඨාන කරගෙන ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ අනිත් මට්ටමින් මිදෙනවා. එහෙම නැතුව මේ අවබෝධයට පත් වෙනකොට ලෝකේ ඔක්කොම අමතක වෙනවා වගේ එකක් එහෙම නෙමෙයි. අවබෝධයට පත් වෙච්ච කෙනා තුලත් සංඥා ජනිත වෙනවා. සංඥා උපාදානී වෙන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේට උපාදානී නැහැ කියලා නේ කියන්නේ. සංඥාව ඒ වගේමයි රහත් වුණා කියලා අම්මා අම්මා හැටියට අඳුරගන්න බෑ එහෙම නෙමෙයි. අම්මා අරඹයා උපාදානයක් නැහැ. ඇයි? අම්මා අරබයා උපාදානේ නැත්තේ මේ හේතුඵල ධම ඇතුලේ විමසනකොට ලෝකෙම වැටෙන හේතුඵල ටිකක් විදියට විතරයි. ඒතකොට හේතුඵල ටිකක් විදියට වැටෙනකොට ලෝකේ ඇලෙන්න බැඳෙන්න මුලා වෙන්න තැනක් පේන්නේ නැහැ. මොකද අම්මා කියන හැඟීම උපදින්නේ හිතේ පින්වත්නි. ඒක එළිය ස්ත්‍රියකට අයිති දෙයක් නෙමෙයි. ඒකයි ඒ ස්ත්‍රිය එළිය ඉද්දී කෙනෙකුට අම්මා වුණාට තවත් කෙනෙකුට ඒ අම්මා නොවෙන්නේ. එනං අම්මා කියන භාවයේ අයිති හිතට අම්මා කියන එක ස්ත්‍රියකට අයිති දෙයක් නෙමෙයි. අපිට පේන්නේ මේ එළියේ ලෝකේ අම්මා ඉන්නවා කියලා. අම්මා ඉන්න බවටම අපේ හිත ඇතුලේ අම්මා උපදිනවා. අම්මා උපදින්නේ හිතේ පින්වත්නි. අම්මා උපදින්නේ හිතේ. දරුවා කියන භාවයේ උපදින්නේ හිතේ. ඒකයි ඔබට යා දරුවා වුණාට ඔබට යා අම්මා වුණාට වෙනත් කෙනෙකුට යා අම්මා නොවෙන්නේ. වෙනත් කෙනෙකුට යා දරුවා නොවෙන්නේ. තමන්ගේ හිතේ ඇතුලේ උපදින සංඥාවක්මයි. ඒ සංඥාව තමයි උපාදානීය වෙන්නේ. ඒ සංඥාවට සාධාරණ රූප සටහන ඇහැ ඉදිරියේ පතිත වෙනකොට එයාගේ හිත අම්මා කියලා පිළිගන්නවා. හිතේ ඇතුලේ මනෝව්‍යාධියකට පත් වුණොත් එයාට අම්මා අඳුරගන්නත් බෑ. අම්මා මැරුණත් දුක ගලන්නේ නැහැ එහෙම වුණොත්. දරුවා උපදින්නෙත් නැහැ. දරුවා මැරුණොත් එයාට දුක ගලන්නේ නැහැ. ලෝකේ මඩද්දී හිතින් තමන්ගේ දරුවා වටහා ගන්න බැරි නම් එයාට දුක ගලන්නේ. එතකොට නිකන් මානසික රෝගී තත්ත්වේ හොඳයි වගේ කෙනෙක් හිතන්න පුළුවන්. එතන මහ බරපතල අවිද්‍යාසහගත භාවයක් තියෙන්නේ. බුද්ධ දේශනාව පැහැදිලි කරන්නේ අවබෝධින්මයි මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ.
මොකද අවබෝධයෙන්ම අනබිරතියක් උපදවා ගත්තේ නැත්නම් ලෝකේ ආරම්භයා එයාට නැවත නැවත ස්කන්ධ පහළ වෙනවා නැවත නැවත උපදින්න වෙනවා එහෙමනම් පින්වත්නි මේ අරුබුදය තමන්ගේ අභ්‍යන්තරික අරුබුදයක්මයි කියලා ඕගොල්ලෝ වටහා ගන්න. ඒ වටහා ගන්නකොට වෙනදා වගේ ලෝකේ ඔබට ග්‍රහණී වෙන්නේ නැහැ නිමි. රූප පේන්නේ නැහැ, ශබ්ද ඇහින්නේ නැහැ, ගඳ සුවඳ දැනින්නේ නැහැ, රස දැනින්නේ නැහැ, පහස දැනින්නේ නැහැ. අර ඒවා මොකක්වත් නැහැ නිමි. ලෝකේ වෙනදා වගේම පේනවා දරුවා දරුවෝ බවත් අඳුන ගන්න පුළුවන්, අම්මා අම්මා බවත් අඳුන ගන්න පුළුවන්, හාමුදුරුවෝ හාමුදුරුවෝ බවත් අඳුන ගන්න පුළුවන්. ලෝකේම අඳුන ගන්න පුළුවන්. හැබැයි උපය නැහැ, උපාදානිය නැහැ, චේතනා නැහැ. චේතනා නැත් චේතනාවනි කර්මී කියන්නේ. අභිනිවෙස් කරගෙන ගිලාගෙන බැහැගෙන ඉන්නේ අදිෂ්ඨානිය නැ අනුසය නැ ලෝකේ නිකම්ම හටගෙන නිරුද්ධ වී යන ආකාරයටයි යාර ලෝකේ වැටෙන්නේ. එහෙම ලෝකයක් අනිත්‍ය වුණා කියලා විපරිණාමයට පත් වුණා කියලා යාට කවදාවත් දුක ගලන්නේ නැහැ. කවදාවත්ම දුක ගලන්නේ නැහැ. මේ අවබෝධයට එකතු වුණා කියලා ඔයගොල්ලන්ට බාහිර ගනුදෙනු වෙනස් කරන්න දෙයක් නැහැ. දැන් ගොඩාක් අය බය වෙන්නේ ඔබ වහන්සේලා ඔය කියන කතාවට එකතු වුණොත් අපේ ගනුදෙනුව කඩා වැටේ. අපිට දැන් ගනුදෙනුව කඩා වට්ටන්න බෑ ස්වාමින් වහන්ස. ඇයි? මේ ගනුදෙනුව ඇතුලේ මගේ කෘත්‍යයක් තියෙනවා. දරුවා වෙනුවෙන් මට වගකීමක් තියෙනවා. දරුවා වෙනුවෙන් මට වගවීමක් තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේලා කියනකොට ඔය කියන විදියට අනුව මට බලලා මගේ දරුවාගේ කෘත්‍යය මට එකපාර අතහරින්න බෑ කියලා ඔයගොල්ලන්ට හිතේ. එහෙම අත්හරින්න ඕනේ නැහැ පින්වත්නි. අවබෝධයටපත් උනා කියලා එහෙම ලෝකේ අත්හැරින්නේ නැහැ. සෝතාපන්න උනා කියලා ලෝකේ අත්හැරින්නේ නැහැ. සෝතාපන්න වෙන්නේ ඇඟවත් ඇහැවත් නෙමෙයිනේ. සෝතාපන්න වෙන්නේ සිත. සිත සෝතාපන්න උනා කියන්නේ සුපුරුදු ගනුදෙනු එහෙමමයි. හැබැයි අර උපය උපාදාන චේතසෝ අදිත්තානාබිනිවේසානුසය කියනව දුර්වලයි ටික. කෙලෙස් සහිත සත්‍යයේ තරං යා ලෝකෙට බැඳින්නේ නැහැ. එයාට තියෙන්නේ බැඳින්නේ නැහැ කියන්නේ යා ගැටෙනව නෙමෙයි මඳහත් සිතක් එයාට තියෙන්නේ. මඳහත් සිතක් ඇතුලේ ලෝකය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයකින් තමන්ගේ සිතම දකිමින් යා වාසය කරනවා. එතකොට පින්වත්නි එයාට ලෝකයේ පිළිබඳ වෙනදදුන්න වටිනාකම නැහැ. වටිනාකමමයි නිදුක හදන්නේ. වටිනාකම නැතුව පින්වත්නි වටිනාකම නැති තැනක දුක උපදින්නේ නැහැ. එතකොට වටිනාකම නැතුව ලෝකේ පරිහරණය කරන මට්ටමට ඔගොල්ලෝ එන්න ඕනේ. ඒ නිසා අවබෝධයට පත්වීමේ සිතේ වාසිය හඳුන ගන්න. මොකද්ද? විද්‍යා විමුක්තියට හිතපත් වෙනවා. විද්‍යා විමුක්තිය කුමක් ආනිසංස කරගෙනද තියෙන්නේ කියලා අහනවා අර බමුණා. එතකොට උන්වහන්සේගේ දේශනාවේ තියෙනවා විද්‍යා විමුක්තිය මතු වෙන්නේ බොජ්ජංග පිරීමෙන්මයි. ආන්න දැන් ඕගොල්ලෝ ප්‍රතිපත්තියකුත් තියෙනවා බොජ්ජංග වඩන එක. ඒක තමයි අපේ ප්‍රධාන සාකච්ඡාව. බොජ්ජංග වඩන්නයි තියෙන. වඩන්නේ මොනවද කොහෙද ගිහින් හොයාගන්නේ මොකක්වත් නැහැ. ගෙදර ඉඳලා කරන්න පුළුවන්. ගෙදර ඉඳලා කරන්න පුළුවන්. ඒකට ওই බොජ්ජංග දේශනා කීපයක් අහලා ඒකට අනුව පොඩ්ඩක් ඇතුළ වෙනස් කරගන්න එච්චරයි. ඒ ඇතුළ වෙනස් කරගත්තාම බලාගෙන ඉදදී නිවෙනවා. බලාගෙන ඉදදී ඔබට නිවෙන්න පුළුවන්. එතකොට මේ බඳු නිවීමක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව හැම දිනාගේම ජීවිතවල ජීවිතාවබෝධයේ පිණිසම වේවා කියලා අපි දේශනා